ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාට. අපි පොඩි වැඩක් කරන්න යන්නේ. ඇත්තටම මේ බෝංචි අස්වැන්න නෙලන්න යන්නේ. කොළපාට බෝංචි හෙට අස්වැන්න නෙලනවා. මෙන්න මේවා තමයි අපි අද අස්වැන්න නෙලන්න යන්නේ. සුදු පාට බෝංචි බලමු අපි ටිකක් හොයලා තියනවාද කියලා. මෙන්න මේ හැරි තියනවා. රාම කරල් යන්තමින් හැදීගෙන එන්නේ. ඒත් නැත්තේ නෑ අපිට අද. යාළුවෙක් කෙනා ශ්‍රී ලාංකික හිතවත් එක්ක එයාට අපි ඉවරලා දෙන්න හදන්නේ. අද පාට බොන්ච්. මෙදා කන්නේ පළවෙනි අස්වැන්න. මෙන්න මේවා. වැඩි මේ ගස්යෙන් පරිස්සමෙන් අල්ලන්න ඕනේ පෙරලිලා නේද? මේකෙන් තාම හැබැයි ලොකුම නෑ කර. අල්ලලා බල්ලා මෝරලා වගේ තියෙන ඒවා තමයි කඩලා ගන්න ඕන. මෙන්න මේක බලන්න මේක ටිකක් තියෙනවා. අන්න මේ හොඳ තත්ත්වේ කරල් ටික. එනවා. වංච ගන්න ඇති බලන්න මෙන්න මේ මුලට මේ පොත්ත තියලා හිමීට ගඩන්න ඕනි ගහ තුවාල නොවෙන්න. ඒ ගහේ සෑහෙන ටිකක් කඩා ගත්තා. පොඩි කොළපාටකුත් තියෙනවා නේද? ඊළඟට පරිස්සමෙන් මෙතන වැඩ කරන්න ඕනි කෝටු වරවන්න තියෙනවා. මෙතන තියෙනවා නේද? තාම ලපටි බොන්චි එකදේ තමයි කරල් තියන්නේ. හැබැයි නැත්තෙත් නෑ තියෙනවා. මේ පැත්තට එන්න ඕනේ. මේ අනිත් පැත්තට එන්න වෙනවා. ටික කඩන්න දුර වැඩි. මෙන්න බලන්න දැනට නෙලාගත්ත බොන්චි කරා දැන් මෙන්න මේ හැටි හොඳට පිළිවෙලට වාඩි වෙලා. අතන මට එම් වාඩි වෙන්න බෑ. කරපිංච ගස් ටිකක් තිබ්බ එක. මේ හැටි එම් කලබල යන්න. අතර මේ බොන්චි මාස දෙකක් දෙකමාරක් ඒ වගේ කාලෙකින් හැදෙනවා නේද? දැන් මාස දෙකක් විතර වගේ. අපි ඇත්තටම සැප්තැම්බර් මැද හරි ඔක්තෝබර් මුල එහෙම හැදුවේ. මට ඔක්කොම කරල් කඩන්න ලෝභයි. ඒකින්ද තොර තොර කඩන්න. මේවා හරි මේ බටර් බොන්චි එහෙම නැත්තම් සුදු පාට බොන්චි හරි කිරි රසයි. මේක ප්‍රමාණවත් මම හිතන්නේ. මතක මෙතන තියෙනවා. ආ මේ තියෙන මෙතන ටිකක් තියෙනවා. ඔන්න බලන්න. මේ තියෙන්නේ
බටර් බෝංචි අස්වැන්න පළවෙනි 2024 පළවෙනි අස්වැන්න 2024 බෝංචි කන්නේ පළවෙනි අස්වැන්න. ඊට පස්සේ කොළපාට බෝංචි ඊට අනිද්ද ලබා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. මෙතින් පොඩි ගල්ලක් වෙන්න ඕනේ වැත්ත. ඔව් කොළපාට බෝංචි විස්තරේ හෙට අරන් එනවා. එහෙමනම් මෙන්න බටර් බෝංචි කැඩුවා. අපි දැන් මේක රාත්‍රී ආහාරයට හදන්න යන්නේ. සියලු දෙනාට ජය වේවා කියමින් නතර වෙනවා.